මාතර පොල්හෙන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි රුසියානු ජාතිකයින් 15 දෙනෙකු අතුරින් එක් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා රාත්‍රියේ තහවුරු වුණා. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයා හම්පන්තොට මහරෝහලේ කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන ඒකකයේ වෙත ඇතුළත් කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. එම ආසාදිත පුද්ගලයා හම්පන්තොට මහරෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එෙහිදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. හම්පන්තොට මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය SDUM රංග මහතා අපකල විමසීමකදී සඳහන් කළේ අදාළ පුද්ගලයාගේ PCR පරීක්ෂණ නැවත සිදු කරන බවයි. මේ අතර අදාළ ආසාදිත පුද්ගලයා රැඳී සිටි මාතර පොල්හෙන ප්‍රදේශයේ සංචාරක හෝටලයේ සේවය කළ පුද්ගලින් අතුරින් 6 දෙනෙකු ගාල්ල, වක්වැල්ල, අහංගම, ගෝණපිනුමල, රත්නපුර හා බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් නිවෙස් බලා පිටව ගොස් යලි පැමිණ ඇති බවයි තහවුරු වුණේ. කෙසේ වෙතත් අදාළ පුද්ගලින්ගේ ආශ්‍රිතීන් හඳුනාගෙන ඇති අතර මේ වෙන විට පුද්ගලින් 150කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 9 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකු, ඉරානයේ සිට පැමිණි පුද්ගලින් 2 දෙනෙකු, ඩුබායි සිට පැමිණි පුද්ගලෙක්, කටාර් සිට පැමිණි පුද්ගලින් 2 දෙනෙක්, කුවේට් සිට පැමිණි පුද්ගලින් 2 දෙනෙකු ඊට ඇතුළත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව ඊයේ දින වන විට මෙරට සමස්ත කොවිඩ් වෛරස් ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 3333ක් ලෙසයි. සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලින් 3142 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 178. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.